අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියෝජනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වීමට නියමිතයි. අභියෝජනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය මස අගදී අවසන් වීමට නියමිතව තිබුණත් පාර්ශ්ව රසක ඉල්ලීම හමුවේ එය අද දින දක්වා දීර්ඝ කිරීමටයි රජය පියවර ගත්තේ. ඒ අනුව අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා මේ වන විට ලක්ෂ 9කට ආසන්න අභියෝජනා සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඊට අදාළව විරෝධතාද 12000ක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අද දිනය තුළද සිය අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඉන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරු විසින් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා කඩිනමින් සකසා බලා අවසන් ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමටද නියමිතයි. සමෘද්ධිය දුන්නේ පවුල් ලක්ෂ 17කට වටිනාකම ගත්තත් රුපියල් 5000 ඉතර 1500 දක්වා. අස්වැසුම දෙන්න අපි සැලසුම් කරා ලක්ෂ 24කට. 2500 ඉතර 15000ක උපරිම වේගට. दुपत පත්වලා ඉන්න ඉඩ දෙන්නේ නැතුව දුප්පත් ගමින් ගලව ගන්න තමයි අස්වැසුම ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ. ඒක නිසා අස්වැසුම ගැන බය වෙන්න ඕනේ නැහැ. ඇති තරම් මුදල් තියෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන ගණනක් දීලා තියෙනවා. ඒ අස්වැසුම දිය යුතු හැම කෙනෙක්ටම දෙන්න ලෑස්ති. හැම කෙනෙකුටම සාධාරණීකරණය කරනවා. හැබැයි නොදිය යුතු අය ඉන්නවා නම් ඒ අය ලේඛනයෙන් ඉවත් කරනවා. දුප්පතුන්ට ආධාර දෙන වැඩපිළිවෙලක් අස්වැසුම කියලා කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.